2023 මැයි 18 වෙනිදා අපි බොරැල්ල කනත්ත අසලදී පවත්වමින් සිටි මුලිවයිකල්හි ඝාතනයට ලක් වූ දෙමළ ජනතාව සිහිපත් කිරීම සඳහා එය අනුස්මරණය කිරීම සඳහා පැවති ඒ අනුස්මරණ වැඩසටහනට ඩෑන් ප්‍රීසාත් ඇතුළු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පහුගිය කාලේ අනුබද්ධව හිටපු අද මේ ආණ්ඩුවේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවත් එක්ක අනුබද්ධ වෙලා ඉන්න එක එක කල්ලි කණ්ඩායම් එකතු වෙලා ඇවිල්ලා පහර දෙන්න උත්සාහ කළා. එම අවස්ථාවේදී අප එතන ඉඳපු පිරිස එකතු වෙලා ඉතාම අමාරුවෙන් වාද විවාද කරලා එතන ගැටුමක් ඇති නොවෙන්න දැඩි උත්සාහයක් දැරුවා. ඒ අවසානයේදී පොලිසිය අපව තල්ලු කරමින් නිලවා දමන තැනට එයපත් වුණා. මේ සිදුවීම ආන්දෝලනාත්මක තත්වයකට රටේ සාකච්ඡාවක් ඇති වුණා. විශේෂයෙන්ම මොකද මේ වැඩසටහනේ අරමුණ කියන එක ගැනත් සමාජය තුළ සාකච්ඡාවක් ඇති වුණා. ඉතින් ඒ පිළිබඳව පැහැදිලි කරන්නයි අපි මේ අදහස් දැක්වීම කරන්නේ. විශේෂයෙන්ම ජනමාධ්‍ය ආයතන ගණනාවක් අප කළ වැඩසටහන විකෘති කරමින් එහි අරමුණ විකෘති කරමින් තමන්ගේ සිරස්තල තමන්ගේ සටහන් තමන්ගේ ප්‍රවෘත්ති පළ කරලා තිබුණා. එනිසා අපි කරේ කුමක්ද සහ එතනදී සිදු වූ දේ ගැන කෙටි අදහස් දැක්වීමක් අපි කරනවා. අපේ අරමුණ මේ ගැන අවංක හැඟීමකින් මේ පිළිබඳ මේ උනේ මොකක්ද කියලා දැනගැනීමට අවශ්‍ය අය කෙරෙහි ආමන්ත්‍රණය කිරීම. එහෙම නැතුව ජාතිවාදී පටු අරමුණු සහිතව පහර දෙන්න ආපු අය උත්තර දීම නෙමෙයි. මොකද අපි දන්නවා මේ රටේ බහුතර ජනතාව මොන මතවාද තිබුණත් මොන අදහස් තිබුණත් තව කෙනෙක්ගේ අදහස නැති කරන්න ගහන්න මරන්න පහර දෙන්න එන කට්ටිය නෙමෙයි. රටේ බහුතරයක් ජනතාව තව කෙනෙක්ගේ අදහසකට එකඟ නොවේ කියලා කියනවා. තමන්ගේ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. නමුත් පහර දීලා ඒක වනසන්න උත්සාහ කරන එවැනි පිරිස් නෙමෙයි අපේ රටේ බහුතර ජනතාව. මේ 18 වෙනිදා අපි එකතු වුණේ අපි කලින් කිව්වාගේ ඒ අවසාන යුද්ධයේ අවසාන සති කිහිපයේ ඒ තාම කොඩි ඉඩ බිම් කඩක බොහෝ විට වෙරළ තීරවල නිසරු සමහර විට යුද්ධයෙන්ම නිසරු වී ගිය ප්‍රදේශයක තනි වුණ ඒ වෙද්දි බඩගින්න වතුර ජලය නැතිකම සහ බිය සහ සියල්ල අහිමි වූ මිනිසුන් පිරිසක් කොටු වෙලා හිටියා. ඒ මිනිසුන් යුද්ධයට මැදි වෙලා අවි ආයුධ වලින් ෂෙල් ප්‍රහාර වලින් වෙනත් අවි ආයුධ වලින් ඝාතනයට ලක් වූ දෙමළ ජනතාවගේ සාමූහික මතකයේ තිබෙනවා. එය ශ්‍රී ලංකාවේ සිංහල මාධ්‍ය ජනමාධ්‍ය ඔබට දැනගන්න එක නොතිබ්බාට ඔබට ඒ කතා නොකීවාට ඔබට ඒ කතා වාර්තා නොකළාට මාධ්‍යවේදියෙකු විදිහට මම දන්නවා යුද්ධය කියන්නේ භාෂාව සම්බන්ධ දෙයක්. ඔබ ලෝකයේ ඕනම තැනක යුද්ධයක් ආරම්භ වෙද්දිම ඒත් එක්කම ප්‍රචාරක යුද්ධයකුත් ආරම්භ වෙනවා ප්‍රොපගැන්ඩා එකක්. එතකොට යුද්ධයත් එක්ක ප්‍රොපගැන්ඩා අද දිලිත් ජයවීර වැනි අය ඉතාම ආඩම්බරයෙන් මාධ්‍ය සංවාද ගණනාවකට කියලා දෙනවා යුද්ධයේ ප්‍රොපගැන්ඩා හැදුවේ අපි කියලා. ට්‍රයඩ් කියන ආයතනයේ ඇතුළු අය විරාජ් වීරරත්නලා ඇතුළු අය හමුදාව රාජපක්ෂ පවුල ආදී අය එක්ක එකතු වෙලා යුද්ධයේ ප්‍රොපගැන්ඩා එකක් ප්‍රචාරක යුද්ධයකුත් ගෙනිච්ච. යුද්ධය පිළිබඳ දකුණේ සිංහල ජනතාවට සත්‍ය විකෘති කරමින් අදහස් කිව්වා. අද මේ වෙද්දි බහුතරය ජනතාව ඒව දන්නවා. මොකද යුද්ධය ගැන විතරක් නෙමෙයි ඒ ප්‍රොපගැන්ඩා කරපු අයම ජනතාවගේ නැගටිම් ජනතා ආරගලාදී නොයෙකුත් දේවල් ගැන එවැනිම ප්‍රොපගැන්ඩා නිර්මාණය කළා. එවැනිම ප්‍රචාරක යුද්ධයන් කළා ජනතාවට එරෙහි. එතකොට උතුරේ ජනතාවට එරෙහි මතවාදී යුද්ධයකුත් තිබුණා. ඉතින් අන්න ඒ වගේ නෙවෙයි සැබෑ දෙමළ ජනතාවගේ සාමූහික මතකය ගත්තම අවසාන යුද්ධය කියන්නේ ඝාතන රැසක් සිද්ධ වෙච්ච මරණ රැසක් සිද්ධ වෙච්ච මිනිසුන්ගේ ජීවිත අහිමි වූ තැන. එය හැමෝම පිළිගන්න තරමට තමයි අපි සංහිඳියාවක් හදනවා නම් ඇති කරනවා නම් ඇති කරන්නේ. ඉතින් ඒ වෙනුවෙන් තමයි අපි පිළිමත ප්‍රකාශයක් හදුවා. ඒ ප්‍රකාශය අපි කියවන්න නියමිතව තිබුණා එතනදී. ඒ ප්‍රකාශය තුළ තිබුණේ ඒගොල්ලෝ කියන අද එතන බෝඩ් පුස්තකගෙන ආපු සිංහල රාවේ සංවිධානය හෝ ඉන්පසු මාධ්‍ය ආයතනවලින් වාර්තා කරපු කොටි සැමරුම වැනි වචන මේවා පටු වචනවලට ගොනු කරලා ඒ වචන තුලින් මිනිසුන් තුළ බිය ඇති කරන්නේ හදපු වචන නෙවෙයි අපට පැහැදිලි ප්‍රකාශයක් තිබුණා අපි මේකයි කරන්න කියලා. එතකොට ඒ තුල අප අපේක්ෂා කළා ඒ අප ඒ 10යි 30 එකතු වෙන්න පෙර උදේවරුේ මඩකලපු මුලතිව් මුලිවයිකල් වැඩි පිරිසක් මුලිවයිකල් වලට එකතු වෙනවා. ඊට අමතරව රටේ ප්‍රදේශ ගණනාවක දෙමළ ජනතාව විශේෂයෙන් බහුතරයක් ජීවත් වන ප්‍රදේශ ගණනාවක මඩකලපු වෙන මුස්ලිම් ජනතාවත් සියලු දෙනා එකතු වෙලා කරපු ඒ සැමරුම් උදේ පාන්දර සිට කරපු ජනතාව කරපු තැනින් තැන දස දහස් ගණන් ජනතාව කරපු ඒ සාමූහික මතකේ ඒ වේදනාව ඒ සැමරුම් කියන සිංහල වචනේ ගැලපෙන්නේ නැහැ ඒට අනුස්මරණ වැඩසටහන් වලට සහයෝගය පළ කරන බව ප්‍රකාශ කිරීම අපේ කර්මය. මොකද ගිය අවුරුද්දේ අපි පාරට බැස්සට පස්සේ දෙමළ සමාජය තුළ අදහසක් තිබුණා ඔබට මේ රාජපක්ෂ ආණ්ඩුව එපා වුණේ ඔබට කරන්ට් එක නැතුව ඔබට තෙල් නැතුව ඔබ හිර වෙච්ච වෙලාවෙද ඔබ තෙල් පෝලිමක් වෙනුවෙන්ද පාරට බැස්සේ
ඔබට ඉන්නේහා මේ රටේ සිද්ධ වෙච්ච දේවල් පෙනුන්නේ නැද්ද කියලා ඇහුවා. ගිය අවුරුද්දේ මම සම්බන්ධ නොවුනට පෞද්ගලික මේ අද මෙවර කරපු කණ්ඩායම ගිය අවුරුද්දේ ගෝල් ෆේස් එකේ ඒ අරගල භූමිය අසල තිබෙන වෙරළේ ඒ ආසන්නේ ඉතා කුඩා පිරිසක් එකතු වෙලා එතන හිටියා බෞද්ධ හිමිවරුන් කතෝලික පූජකවරුන් ඇතුළු සියලුම දෙනා එකතු වෙලා විවිධ ජන වර්ගවලට අය එකතු වෙලා මේ මුල්ලිවා මේ සැමරුම ගිය අවුරුද්දේ මේ අනුස්මරණය ගිය අවුරුද්දේ කළා. එදා ඩෑන් ප්‍රීසාත්ලට පැත්ත පළාතකට එන්න ඉඩ තිබුණේ නැහැ ජනතාවගේ ආරක්ෂාවද. මොකද මේ අසලම ගෝල් ෆේස් එකේ මහා පරිමාණ ජනතාවක් හිටියා එකතු වෙලා. ඒ වගේම ගෝල් ෆේස් එකේදීත් අන්තිමේදී ප්‍රධාන ගේට්ටුවේ ඒ ගෝල් ෆේස් ගේට් 0 එකේ කිව්වා යුද්ධ ඒක එතන මේ අදහසෙන් නොවුනත් ඔවුන් කිව්වා යුද්ධය කියන්නේ ජනතාව මිය ගිය වේදනාත්මක දෙයක්. අද මම ඉතාම දැඩි විශ්වාසයෙන් කියනවා මේ රටේ බහුතරයක් සිංහල ජනතාව අද විශ්වාස කරනවා මේ යුද්ධය විජයග්‍රහණයක් නෙමෙයි කියලා. විජයග්‍රහණය කියන්නේ දිලිප් ජයවිරල්ගේ ඇඩ් කැම්පේන් වලින් හදපු වචනයක්, හඳුන්වා දුන්න වචනයක්. යුද්ධයේ අන්තිම මහින්ද රාජපක්ෂලා කිව්ව බොරු. මහින්ද රාජපක්ෂ කිව්වා එක්කතකින් මානව හිමිකම් විශ්ව ප්‍රකාශනයේ අනිත්‍යතෙන් තුවක්කු අරගෙනයි ගියේ කියලා. ඒ තරම් විහිළුවක් තියෙනවා. ඊට පස්සේ කිව්වා මේ රටේ මින් ඉදිරියට ඉන්නේ දේශද්‍රෝහීන් සහ දේශප්‍රේමීන් පමණයි කියලා ඔහු කිව්වා. මේ වචන ප්‍රචාරය කෙරෙව්වා. ඊට පස්සේ හැදුවා එකක් මේ ලොකු බෙදීමක් හදුවා ජාතිවාදී. අද ඒව පිළිගන්නේ නැහැ බහුතරයක්. මිනිස්සු ඒ වුණාට සමහර අය අපෙන් අහපු ප්‍රශ්න කිහිපයක් තිබුණා. ඇයි මෙහෙම කරේ මෙතන? නැවත මේ ජාතිවාදී ඇවිස්සෙද්ද? ඔබ දන්නවා නාට්‍ය කිහිපයක් රඟ දැක්වෙනවා. ඒ සියල්ල සිද්ධ වෙන මොහොතක ඇයි ඔබ මෙවැන්නක් කළේ? ඔබ වේනියට වේදිකාවක් හදලා දුන්නද? ඩෑන් ප්‍රින්සාදට එළියට එන්න අවස්ථාවක් හදලා දුන්නද කියලා විමසුවා. ඒ විමසීමේ ප්‍රශ්නය යම් දුරකට සාධාරණයි. ඔවුන් ඉන්නේ පැහැදිලිවම අපි වගේම ඔවුනුත් මේ ජාතිවාදයට විරුද්ධයි. මේ ඩෑන් ප්‍රීසාත්ලාගේ මහින්ද රාජපක්ෂලාගේ රනිල් රාජපක්ෂලාගේ ඒ ක්‍රියාවට විරුද්ධ යුද්ධයේ විකෘති කරමින් යුද්ධයේ වේදනාව අමතක කරලා ඒ කරන දෙයට අපි හැමෝම විරුද්ධයි. එකට විරුද්ධයි. හැබැයි උන් කියන්නේ ඔතන ඔබ කරන්න එපා කියලා කියපු කෙනසක් හිටියා. ඒ මිනිස්සු ඒ ප්‍රශ්නේ ඇසීම ගැන අපිට කිසිම තරහක් කියන්න තියන්නේ නැහැ. අපි කියන්නේ උන් ඒත් එක්කම ඇහුවා ඇයි දෙමළ ජනතාව සමරනවා කියලා කියන්නේ. එතන යුද්ධයේදී මැරුණ සියලුම ජනතාව සමරනවා කියන්න පුළුවන්. එහෙනම් වඩා සාමකාමී නේද? එහෙනම් වඩාත් මධ්‍යස්ථයි නේද වගේ අදහසක් ඇති වෙනවා මිනිස්සු තුළ. ඒ ප්‍රශ්නේ සාධාරණයි අපි කියන්නේ. ඒ ප්‍රශ්නේ එන්නේ ජාතිවාදී ගැන පිළිකුලෙන් යුක්තු. මෙතෙක් කාලයක් මේ රට බෙදපු ජාතිවාදී ගැන පිළිකුලෙන් යුක්තවයි මේ ප්‍රශ්නේ අපෙන් අහන්නේ. අපි කියන්නේ අපිත් ඔබ වගේම ජාතිවාදී විරුද්ධයි. අප මෙතන මේ නිශ්චිතව දේවල් කියන්නේ. දෙමළ අවසාන යුද්ධයේදී මිය ගිය දෙමළ ජනතාව කියලා අපි මේ 18ට කියන්නේ. අපි වෙනත් අවුරුද්දේ ඕනම තැනක අපි මේ රටේ මිය මරා දමපු මිනිස්සු වෙනුවෙන් රනිල් වික්‍රමසිංහට අමතක මිනිස්සු වෙන්නේ. ගිය අවුරුද්දේ චමින්ද ලක්ෂාන් කියලා තරුණයෙක් මැරුණා. රනිල් වික්‍රමසිංහගේ වික්‍රමසිංහගේ UNP කාලයක් වැඩ කරපු තරුණයෙක්. ඔහුට අමතකයි ඒ තරුණයා ගැන. අපි ඒක මතක තබාගෙන ඉන්න. අපි මේ රටේ ඝාතනය කරපු රතුපස්වලදී ඝාතනය කරපු අය මතක තබාගෙන ඉන්න. අපි සියල්ල මතක කතා කරමු. යුද්ධයේදී ඝාතනයට ලක් වූ ඒ සියලු ජීවිත අපේ සහෝදර සහෝදරතුමා මා ඉගෙනගත් පාසලේ මාත් එක්ක එකට ඉඳපු සහෝදර එක් කොටුව බෝම්බ ප්‍රහාරයෙන් මිය ගියා. සහෝදර 8 දෙනෙක් මිය ගියා. ඒ අතර ඉතාම සමීපයක් හිටියා. ඒක තමයි යුද්ධ පිළිබඳ මට තියෙන ලොකුම කතාව. එතකොට ඒව අපි කතා කරමු. ඒව අපි ඒ අපි පාස්කු ප්‍රහාරයෙන් මරා දමපු අය රනිල් රාජපක්ෂට ඒගොල්ලන්ට අමතක වුණාට අපි කතා කරමු. ඒ සියලු දේ මතක කරන අපි මේ 18 නිශ්චිතව යුද්ධේ මරා දමපු මිය ගිය දෙමළ ජනතාවයි සිහිපත් කරන්නේ. එහෙම තමයි දේවල් සිද්ධ වෙන්නේ. Black Lives Matter කියලා ඇමරිකාවේ තරුණ තරුණියෝ පාරට බැහැලා මහා සමාජ වෙනස්කමකට ඒ මහා විරෝධතා ව්‍යාපාරයක් යද්දී කට්ටිය අහන්න ගත්ත සමහර අය ඕල් ලයිෆ්ස් මැටර් සියලු ජීවිත වටිනව නේද? කළු ජීවිත විතරක් කියන්නේ. මොකද සුදු ජාතිකයෝන්වත් මරලා දිනව නේද ඇමරිකාවේ පොලිසිය? වෙනත් ජාතිකයන්වත් මරලා දිනව නේද? හැම එක එක පාට තියෙන. මේ ජාතිවාදයක්ද මේක කියලා. නමුත් කළු ජාතිකයන් මේ වෙලාවේ නිශ්චිතව වැඩි ප්‍රමාණයක් මේකෙන් පීඩා විඳලා තියෙනවා. නිශ්චිතව මෙතන ජාතිවාදී ආයතනගත ජාතිවාදයක් තියෙනවා. ඒ නිසායි ඔවුන්ගේ සටන් පාටේ ඒකෙන් කියන්නේ නැහැ වෙන අය මැරුනේ නැහැ කියලා. ඉතින් අප මෙතනදී අප නිශ්චිතව යම් කිසි නිශ්චිත දෙයක් කියනවා. මා කියන්නේ අවසානයේදී මේ අවස්ථාව අපි ආරම්භයක් විදිහට කළේ මේ පළවෙනි අවස්ථාවේ සමාජයේ සිංහල සමාජය තුළ යම් කුකුසක් මේක නැති වෙයි. මා නිශ්චිතව දන්නවා ඒ කුකුස ඇති වුණාට කවුරුත් ඩෑන් ප්‍රීසාත්ගේ පැත්තෙන් දැන් හිටගන්නේ නැහැ. ඩෑන් ප්‍රීසාත් හරි කියලා කියන්නේ නැහැ. ඕන්නම් අපි කරපු දේට එකඟ නොවි ඉඳීවි. නමුත් අපිට විශ්වාසයක් තියෙනවා සත්‍ය පිළිබඳව. යුද්ධය ඉවර වෙලා අද නැති ප්‍රශ්නයක් කියලා සමහරු කිව්වට මේක නැති ප්‍රශ්නයක් නෙමෙයි. අද මේ මොහොතේ තියෙන ප්‍රශ්නේ. දෙමළ ජනතාව අද මේ මොහොතෙත් ගිහිල්ලා ඒ සැමරුම් කරන අද මේ මොහොතේ ඇත්ත, සත්‍ය, යුක්තිය, ජස්ටිස් සහ සංහිඳියා නොමැතිකමින් මේ රට පීඩා විඳිනවා. මේ තුන
උදා කරගන්නේ මහ ජනතාවගේ වැඩක් අපි කරනවා. ඉතින් අවසානයේදී ඒත් එක්කම ප්‍රශ්න නැගෙනවා මේව කරන්නේ මුදලටද? මේව කරන්නේ තානාපති කාර්යාලවල වුමනාවටද? මේව කරන්නේ අහවල් තැනින් මුදල් දීලාද කියලා. මම කියන්නේ අපි හංගන්න දෙයක් නැහැ මේ රටේ ඉන්නවා හිටියා මේවා එවැනි දේවල් මත පමණක්. ඒ කියන්නේ තානාපති කාර්යාලවල මුදල් දෙන නිසා පමණක් මේව කරපුවා. ඒ වගේම මේක යම් යම් දේශපාලන අරමුණු වලට පාවිච්චි කළ හැකි නිසා පමණක් මේව කරපුවා හිටියා. ඔබ බය වෙන්න එපා. දැන් ඒ අය නිදි. දැන් ඒ අය ITN එකේ සභාපති වෙලා ඉන්නවා. දැන් ඒ අය ගෙවල් වලට වෙලා ඉන්නවා. දැන් ඒ අය සමාජ මාධ්‍ය වල කයිබාරුක සමින් ඉන්නවා. පාක්කේ සෝති සරවණු මුත්තු වැනි අය මේවට දැන් ඉන්නේ නැහැ. දැන් පිලිප් දිසානායක වැනි අය ඉන්නේ නැහැ. සුදර්ශන ගුණවර්ධන වැනි අය ඉන්නේ නැහැ. නිමල්කා ප්‍රනාන්දු වැනි අය මේව කරන අයට පණමින් ඉන්නවා. එතකොට මම කියන්නේ එවැනි සිවිල් සමාජයක් හිටියා. ඒ අය දැන් නිදි. ඒ අය දැන් රනිල් හාමුට රිදෙන නිසා ඒගොල්ලෝ ගෙවල් වලට වෙලා ඉන්නවා. මම හිතන්නේ අදටත් ලෝකේ ඕනම මතවාදයක් විමල් විරවංශ බටහිර විරෝධය ගැන කතා කරන පොතේලි දැක්වීමේදී එතනට එනවා චීන තානාපති කාර්යාලය. මම කියන්නේ ලෝකේ ඕනම මතවාදයක් වෙනුවෙන් සල්ලි වලට වැඩ කරන මිනිස්සු ඉන්නවා. අපි ඒක ඇතුලේ ගිලින්න අවශ්‍ය නැහැ. අපි ජනතාව විදිහට හිතමු. අපි ජනතාව විදිහට දෙමළ ජනතාව මොකද්ද කියන්නේ? මිනිස්සු මොනවද කියන්නේ හිට වෙලා? ඒ කියන දේ අපි ඒ කියන දේට අහුම් ගන්න දෙමු. ඒ පණිවිඩය සම්නිවේදනය කරමු. ඉතින් මම හිතන්නේ අද අපි සුළු පිරිසක් හිටපු නිසා ඩෑන්ලට එන්න පුළුවන් වුණා. නමුත් ඩෑන්ලට මිනිස්සු එකඟ නැහැ. මා හිතන්නේ වරද තිබෙන්නේ මෙතන කරපු සුළු පිරිසක් කිරීම තුල නෙමෙයි. මේ පිරිස කුඩා වීම තුල. මා හිතන්නේ වැඩි වැඩියෙන් මේක ඉදිරියේදී වැඩි වැඩියෙන් මේකට එරෙහි දෙමළ ජනතාවට සංවේදී පිරිස වැඩි වැඩියෙන් වැඩි වෙන තරමට මේ සෙනඟ වැඩි වෙන තරමට මේ මැරය සුළුතරය කුඩා වේවි. අප හෙට සියලු ජාතීන් එකිනෙකාව අවබෝධ කරගත් හෙටක් අපට හදාගන්න පුළුවන් වේ. මම චින්තක රාජපක්ෂ මෙහෙයුම්කරු ඉඩම්මා කුෂිකාර ප්‍රේසන්ස් කරන ව්‍යාපාරය. අපි දන්නවා දැන් මේ මාධ්‍ය සාකච්ඡාව මූලික වශයෙන් අපිට උමනාව තියෙන්නේ ඊයේ දවසේ අපි උතුරේ අවසාන නැත්නම් මැයි 18 වෙනිදා විදිහට ඒ සිද්ධ වෙච්ච අවසාන දිනේ ඒ ජනතාවට එරෙහිව වෙච්ච සමස්ත පීඩනයන් ඝාතනයන් සහ මේ සියල්ලම කාරණාවල් වලට එරෙහිව අපේ පැත්තෙන් අපි යම් දිගු කාලයක් පුරාට යුද්ධයෙන් පස්සේ අවුරුදු 13ක් පුරාවටම නැ 14 වෙනි අවුරුද්ද විදිහට ඒ අවුරුදු 14 පුරාවටම අපි මේ යුද්ධය සම්බන්ධයෙන් යුද්ධය අවසන් වීම සම්බන්ධයෙන් උත් මැයි 18 නැත්නම් 2009 මැයි 18 කියන දකුණේ අපිට දුන්නු යම් කිසි විදිහ අපිට කිව්ව අදහසෙන් අර්ථකථනයෙන් දේශපාලන පණිවිඩෙන් එහාට අපි ඒ සිදුවීම දිහා බලන මිනිසු විදිහට අපිට උමනාවක් තියෙනවා මේ හැම මොහොතක්ම මැයි 18ක් 18 දිනයක්ම හැම අවුරුද්දකදීම ඒක අනුස්මරණය කළ යුතුයි කියලා අපි හිතනවා. ඒකට හේතුව තමයි ඉතා පැහැදිලිවම මා වචනය පාවිච්චි කරනවා මේ නරුම. මා නරුම කියන වචනය පාවිච්චි කරන්නේ මේකේ පිටිපස්සේ ඩෑන් පියසාත්ලාගේ පිටිපස්සේ ඒ තියෙන නරුම මැදිහත් වීම මේ සමාජය ඉතාම බරපතල තැනකට තල්ලු කරමින් තල්ලු කරලා ඒ අතීතයේ අත්දැකීමුත් ඒ සම්බන්ධයෙන් විඳින මිනිස්සු විදිහට අපිට මේ නරුමයන්ට නරුමයන් කීමට බයක් වෙන්න ඕනේ නැහැ කියලා අපි හිතනවා. ඒකට හේතුව තමයි අපි අහනවා රනිල් වික්‍රමසිංහගෙන් රනිල් රාජපක්ෂගෙන් අපි අහනවා දැන් මේ ආර්ථිකය හදන්න ඕනි නම් ආර්ථික අර්බුදයෙන් පස්සේ තියා මේක ගොඩ යන්න උවමනා නම් ඒක ඇතුළට අපි ඔක්කොම එකට ඉන්න ඕනි කියන ජාති සියලුම දෙමළ මුස්ලිම් සිංහල මිනිස්සු එකට ඉන්න ඕනි කියන පණිවිඩය මේක ඇතුලේ නැද්ද? අපි එකට ඉන්න ඕනි කියන බෙදා ගන්න ඕනි කියන ඒ වගේම තමන්ගේ දෙමාපියා තමන්ගේ දරුවා තමන්ගේ නෑදෑයා තමන්ගේ අසල්වැසියා සිද්ධ වුණේ මොකද්ද කියන ප්‍රශ්නේ සම්බන්ධයෙන් අදට උත්තරයක් නැතුව ඉන්න මිනිසුන්ට විශේෂයෙන්ම උතුරේ ඉන්න මිනිසුන්ට ඒ ප්‍රශ්නය අහන්න අයිතියක් අපි මේ සමාජය තුළ නිර්මාණය කරන්නේ නැද්ද? ඒක රනිල් රාජපක්ෂ මේ හිතන මේ වෙලාවේ හිතන මේ ආර්ථිකයේ ගොඩනගන වැඩපිළිවෙල ඇතුලේ කොටසක් වෙන්නේ නැද්ද? ඒ නිසා අපි කියනවා නෑ අපිට ආර්ථිකය හදනවා වගේම මිනිසුන්ගේ ජීවිතය සම්බන්ධ ප්‍රශ්නයත් තීරණාත්මකයි. අපිට ආර්ථිකය හදනවා වගේම උතුරේ
අවසාන දිනේදී තමන්ගේ අතුරුදහන් වුණු මියගිය ඒ වගේම යුද්ධයෙන් ඝාතනය වුණු තමන් ඇස් පනා පිට සිදුවිච්ච සිදුවීම් වල නැවත ඒ සිදුවීම් සම්බන්ධයෙන් ඒ මිනිසුන්ට යුක්තියක් අවශ්‍යයි. ඒක අපි හිතනවා මේ හා සමානවම අපි ඔවුන්ට යුක්ති ඉෂ්ට කිරීම සඳහා වන ප්‍රයත්නයේදී අපි ඒ ප්‍රශ්නේ ගත යුතුයි කියලා. ඒ නිසා අපි අහනවා ඒ වගේම අපිට මේක කොටි ලේබලේ අලවලා විවිධ විදියට අපිව තල්ලු කරන්න හැදුවට අපි එහෙම තල්ලු වෙන්නේ නැහැ. ඒ නිසා මේ නරුම මිනිස්සු හදපු රටේ නරුම මිනිස්සු හදපු ජාතිවාදයේ ඇතුලේ නරුම මිනිස්සු හදපු ත්‍රස්තවාදයේ ඇතුලේ අපි ඉතිහාසයේ පුරාම බැටකමින් ඉන්නවා. 2019 අපි දැක්කා ඒ නරුමයන් විසින් අපිව තල්ලු කරන්න හැදුවා අපේ මුස්ලිම් ජනතාව ඉදිරියේ අපේ හතුරා විදිහට. අපිට පේනවා නැවත වාරයක් මේ යට ගිය දේවල් නැවත වෙන විදිහකට අරගෙන මේ නරුමයන්ට අවශ්‍යයි නැවත ජාතිවාදී රට ඇතුලේ ජාතිවාදී අවුස්සලා නැවත මහින්ද රාජපක්ෂලා සහ මේ රනිල් රාජපක්ෂගේ මේ ආණ්ඩුව සුජාත කිරීමේ ප්‍රයත්නයකට යන්න අවශ්‍යයි. ඒ නිසා අපි කියනවා ඔව් අපි ඊළඟ මැයි 18ත් මේ අනුස්මරණය කරනවා. ඒ අනුස්මරණය කරන්න හේතුව තමයි අපිට අවශ්‍යයි අපි ඔවුන් ඒ ඉල්ලන හඬ ඒ ඔවුන්ගේ වේදනාව ඒ ඔවුන්ගේ ඉල්ලීමට අපි ඇහුම්කන් දෙනවා කියන පණිවිඩය අපිට දකුණේ අපි බෙදාගත යුතු වෙනවා. ඒ වගේම අපිට පාලකයන්ට කියන්න වෙනවා ඒ අපි ඇහුම්කන් දීම ඇතුළේ විතරක් නෙමෙයි මේ උතුරේ ඒ විඳිත මිනිසුන්ට තමන්ගේ ඒ ප්‍රශ්නේ සම්බන්ධයෙන් සාධාරණ විසඳුමක් ගෙන යාම සඳහා වෙන කටයුතුකුත් එහා සමානව අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි කියනවා අපි මේක අපිට සමරන්න ඒ කියන්නේ අපි දන්නවා අපි මේ අනුස්මරණය කිරීම හරහා අපි උත්සාහ කරන්නේ නැවත නැවත අපි තුල නැවත අනිත් මිනිසුන්ගේ ආගමික සංස්කෘතික සහ තමන්ගේ ජාතිය සම්බන්ධයෙන් තියෙන ගෞරවය ගෞරවත්වය ආරක්ෂා කිරීම සඳහා තමයි අපි මේ ඒ මේ හැම මොහොතකදීම තමන් අපේ මැදිහත් වීම ලබා දෙන්නේ. ඒ නිසා අපි ඉත ඕනෑකමින් කියනවා මේ නරුම ක්‍රියාකාරීත්වයන් හරහා නැවත මේ රටේ ජාතිවාදයක් අවසන් හදනවනම් ඒ නරුම මැදිහත් වීම තුලේ රනිල් රාජපක්ෂලා නැවත හිතනවනම් පටු දේශපාලන අරමුණු සඳහා මේ රටේ ඊළඟ දේශපාලනික ක්‍රියාකාරීත්වය සඳහා මේක යොදා ගන්න හදනවනම් අපි මේ රටේ සාමාන්‍ය ජනතාවෙන් ඉල්ලා සිටිනවා අපි සියලු දෙනාම මේකේ විඳිතව විදිහට මේකේ පීඩාකාරී පීඩා විඳින ජනතාව විදිහට ආපසු හැරි බලන්න නරුමයන් හලපුලේ නරුමයන් විසින් මේ රට ජාතිවාදී ආගම්වාදී තැනකට තල්ලු කරලා අවසාන වශයෙන් අපිට ඉතිරි කරලා තියෙන්නේ අපිට ජීවිතය පිළිබඳව අපි අනාගතය අපහැදිලි තැනකට මේ රටපත් කරලා තියෙනවා. ඒ නිසා අපි මේ රටේ සාමාන්‍ය ජනතාවෙන් ඉල්ලා සිටිනවා මේ නරුමයන්ට හසු නොවි ඒ නරුමයන් පිටිපස්සේ තියෙන දේශපාලන බලවේගයන් වලට හසු නොවි අපි ඇත්ත ආදරය වැළඳ ගනිමු අපි ඇත්ත යුක්තිය සොයාගෙන යමු. ඒ සටනේදී අපිට උතුරේ දකුණේ විශේෂයෙන්ම උතුරේ ඒ වගේම අපිට මුස්ලිම් ජනතාවගේ සියල්ලගේම සහයෝගය ඇතුව ඔවුන්ට යුක්ති ඉෂ්ට කර දීමේ සටනක් අපිට අපි ඉදිරියේ තියෙනවා. ඒ සඳහා සියලු දෙනාට එකතු වෙන්න කියන ආරාධනයක් කරනවා. බොහොම ස්තුතියි. මගේ නම සුචිත් අභය වික්‍රම. මම සමාජ ක්‍රියාදරයේ හැටියට සමාජයේ ක්‍රියාකාරී සමාජයලා ඉන්නවා විද ගැටුම් කාර්යතත්ත්වයට උදව් කරන්න. ඉතින් මම කතා කරන්න කැමති අපි මේ ඇයි මේ ඉන්දිය දිනේ මේ සැමරුමක් එනවා අනුස්මරණයක් සිදු කරේ මේ ඒ මුල්ලිමයි කාලාශ්‍රිතව ඒ යුද්ධයේ අවසන් පරිච්ඡේදයේදී මියගියපු ජනතාව සිහිපත් කිරීම සඳහා කියන එක. මේ මම මෙහෙම කතා කරන්න කැමති අපේ මිතුරෙක්ගේ ඥාතියෙක් මියගියපු වෙලාවට අපි ඒ පළඟමට යනවා. අපි ඒ මළගමට ගියේ නැත්තම් ඔවුන් යම් තත්ත්වයකට විරසක වෙනවා. ඔබ ආවේ නෑ නේද කියන ඒ ඇකිලිම අපි තුල තියෙනවා. අපි සංවේදී කියන්නේ අපි යනවා අනිවාර්යයෙන්ම අපේ සමිත්තම කෙනෙක් ඉන්න ඥාතියෙක්ගේ මළගමට. උතුරේ අපේ යාළුවෝ ගොඩක් ඉන්නවා. ඔවුන්ට ලොකු මළගමක් තියෙනවා. ඔවුන් ඒ අහිමි වෙන ජීවිත සිහිපත් කරනවා. ඒ වෙලාවේ අසංවේදීව ඉන්න විදිහක් අපිට නැහැ. මොකද මිස් අය අපි දැන් යාළුවෝ අපි හොඳ සම්බන්ධතාවය. ඉතින් අපි හිතනවා
ඒ අවස්ථාවේදී නිශ්ශබ්දව ඉන්න බෑ අපිට. අපි මේ සමාජයේ බෙදලා වෙන් කරලා තිබ සමාජය ජාතිවාදී නිර්වින්දනය කරලා තිබ සමාජය කාලයක් පුරාට අනිකාගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අපිව නිර්වින්දනය කරලා තිබ සමාජය. ඉතින් ජාතිවාදී මුලින් ගොඩ එනවා කියන්නේ මේ ප්‍රශ්න ගැන කතා නොකර ඉඳීම නෙමෙයි. ගොඩ එන්න නම් අපි මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඕනේ. ඉතින් එහෙම ගත්තහම ඊයේ දින උතුරේ ජනතාව නැගෙනහිර ජනතාව දමිළ ජනතාව බොහොමයක් දෙනා ඒ කරන අනුස්මරණය ගැන අසංවේදීව ඉන්න මම හිතන්නේ අපේ සමාජයට බෑ. ඉතින් මම විශේෂයෙන් දකුණේ කෙනෙක් හැටියට එතකොට අපි දෙයක් කරන්න ඕන දැන් කියන තැන ඉන්නවා. තෙතෙන්දී අපි අතරත් සංවාදයක් තිබ්බා මොකද්ද අපි කරන්න ඕන. තෙතෙන්දී අපේ සමහර දෙනෙක් තීරණය කරා ඔවුන් කරන දේ තමයි ඔවුන් උතුරට යනවා ඒ සැමරුමට එකතු වෙනවා. එහෙම අපි ගන්න කොහොම දෙනෙක් උතුරේ සැමරුමට ඒ ජනතාව එක්ක එකට හිට ගන්න එකතු වුණා. මේ අපි සමහරක් අය ඒකම හිතුවා ඒකම අපි මෙහෙත්යක් කරන්න ඕන. ඒ වුණ අපි බලාපොරොත්තු ඔබගේ ස්ථාවරය මොකද්ද කියලා. ඒ ස්ථාවරයත් එනනම් අපි ප්‍රකාශ කරන්න ඕන. ඉතින් ඒ සඳහා අවස්ථාවක් තියෙනවා. දැන් මේ අදහස ඇතිව තමයි අපි ඊයේ දිනේ මේ මුලිමයි කාල ජනතාවගේ ඒ අනුස්මරණය සිදු කරේ. එක්තරා විදිහකට මම අපි සමහර දෙනෙක් මේ දේවල් මේ පළවෙනි පාරට නෙමෙයි කරන්නේ. අපි මේ අනුස්මරණ වසර කිහිපයක් පුරාවට කරගෙන ඇවිල්ලා තිනවා කුඩා වශයෙන්. මට මතකයි 2019 ගත්තහම 2019 මේ 18 වෙනිදා කියන්නේ 2019 අප්‍රේල් 21 ඉඳන් මාසයක් යන මම දාසන කාලය ඒ ත්‍රස්ත ප්‍රහාරයෙන් මාසයක් පමණ කාලේ මේ මේ 18 වෙනිදා 2019 වෙසක් දවස මුල්ලිවයින් කාලේ අනුස්මරණය වෙන දවසම තමයි ලංකාවේ වෙසක් වෙටලා තිබෙන්නේ 2019. ඒ වෙලාවේ ඒ සමගාමීවම තමයි රාමදාන උත්සවය වෙටලා තිබෙන්නේ 2019. ඉතින් මේ වෙලාවේ අපිට තෝරගන්න එකක් තෝරගන්න නෙමෙයි අපි ඇතර වෙසක් සමරමකුත් රාමදාන ඉෆ්තාර් සමරමකුත් ඒකම උතුරේ මියගේ ජනතාව පිළිබඳ අනුස්මරණය කරන එක් අවස්ථාවකදී එකට එකතු වෙලා තරුණ කණ්ඩායමකට අපි 2019 කළා. 2020 2021 කිය අපිට ඉදේ කරන්න පුළුවන්නේ අන්තර්ජාලය හරහා කොවිඩ් හේතුවෙන්. 2022 නම් අපි කොළඹදී ඒ ආකාරයට එක්රැස්සලා අනුස්මරණය කරා. ඉතින් මේ අවුරුද්දේ ඉතින් අපි ඒ දේ කරනවා බලාපොරොත්තු වෙන ඉදිරියේදී මේ රටේ මිනිස්සු තමතම ඊට වඩා ඒ රට පුරාම අනුස්මරණ සිදු වෙයි මේ දවස්වලට. මොකද අපි ඊටම සංවේදී රටක්. අපේ මිනිස්සු හරි සංවේදී. ඒ සංවේදීත්වය ජාතිවාදය තුලින් වහලා තිබ්බා. අනිකා පිළිබඳ තියෙන සංවේදීත්වය ජාතිවාදය තුලින් වහලා තිබ්බා. අපි ජාතිවාදයෙන් මුලින් එළියට එනවා කියන්නේ එහෙනම් අපිට පුළුවන් වෙන්න ඕන ඒ අනිකාගේ ප්‍රශ්නය ගැන තීරණ අරගෙන සංවේදී වෙලා ඒ පිළිබඳ ක්‍රියාත්මක කරන්න. අපි වැඩිහිටියෝ අපිට කිව්වේ අපිට උපදෙස් දුන්නේ අපිට ආශිර්වාද කරේ සුභවත් වේවා කියලා දෙන ආශිර්වාදය අපි හිතට ගන්නවා නම් අපි මේ සමාජයත් සුභපත් කරනවා. සමාජය සුභපත් කරන නම් සමාජයේ වේදනාවට ලක් වෙලා ඉන්න මිනිස්සු එක්ක අපි හිට ගන්නවා. දුකින් තමගේ ආදර සමීපතේ මේ අහිමි වෙලා එදිනෙදා ජීවිතය කණගාටුවෙන් පිරලා සෝතවෙන් පිරලා තියෙන මේ ජීවිතවලට සහනයක් කියලා ඔවුන්ගේ වේදනාව පිළිගන්නවා. ඉතින් ඇත්තටම කෙනෙක්ගෙන් අපෙන් අහන්න පුළුවන් ඇයි එහෙනම් ඔබ මේ මුල්ලිවයික් කාල සමරම විතරක් කරේ ඇයි අනිත් අය පිළිබඳ සමරන්නේ නැද්ද? නෑ අපි හිතනවා අපි සමරන්න ඕන කොළඹ බෝම්බවල අහිමි වූ ජීවිත කාත්තන් කුඩි පල්ලියේ ඒ අහිමි වූ ජීවිත මේවත් අනුස්මරණය කරෙන්න ඕන. හැබැයි ඒක අපෙන් නෙමෙයි ඔබ අහන්න ඕන. අහන්න ඕන මේ රජේ මේ රටේ නායකයෝ ඒ වගකීම තියෙන්නේ මේ රටේ නායකයන්ට. අපි රටක් හිටියට ඉස්සරහට යන්න නම් මේ රටේ නායකයෝ තමයි අවකාශයක් ගොඩනගන්න ඕනේ මේ විවිධ ජනවර්ග වලට විවිධ ආගමික පසුබිම් වලට විවිධ තාරතිරම් වලට අයිති මේ ජනතාවට පොදු අවකාශයක් ගොඩනගලා මේ අනුස්මරණ එකට කරන්න. හැබැයි මොකද්ද අපි දකින්නේ? රජය එහෙම සූදානමක් නැහැ. අපිව බෙදාවෙන් කරලා හමුදාකරණයක් කරලා ඒ තුලින් බිය ගන්නලා මේ උතුරේ මිනිස්සු මේ අවශ්‍ය 14ක් පුරාවට අඩප්ටේට් එකක් වලට ලක් කරා මේ අනුස්මරණය සම්බන්ධයෙන්. ඉතින් මේ වෙලාවේදී ඒ වෙනුවෙන් පෙනී සිටින කිසිම හැකියාවක් නැහැ.
Mereka itu tapi dana raja, dapun Afrika ini kesanggup ada yang kian, orang dahulu lalat dengan dapun Afrika ini na karya itu, sanggup dia itu, itu nyata dia pasrah ini dalam karya, yang tak dorong lagi apa yang kerana dahulu lalat ini. Hebat dapun Afrika ini, ini perasaan, yurut apa, rupuah ini, tidak kata kerana, di nampata, minisu yang ini ada tamangi kata apa, kibuah, ani minisu katapura ini bahang itu, tinggi, yurut apa ini netua, ini awang apa ini netua, ini Kamu tu bawa netu, ini awak kasih netu, ini gamana yang berharani, raja paksa tu, parlimen tu, dengan cara sanggih dia apa ni benda, ni dia apa, yang kisah tirnya kerana ini proses sebenarnya berhak. Jadi kira tirnya apa kita kira orang je, ini pasal ini januari kita proses sebenarnya kira, ini mana kita dengan apa kita biasa baru manusia orang baru. Jangan dia apa terpulun khatika apa tak boleh dengar. Ini sudah awak kasih apa dah, anehai dia itu. Eh dengan ratenya yang kat depan kita kalau ini nanti tana, api jangan tahu bahawa ini pura bersih hanya dia ter, sambil di minisuh dia ter, kriyat kita kalau ini kisah kita kiri. Maka nama sambil tuduh galah, mana samaj kriyat ini, namun mama ada memohote, metenya indagan ni, iye, ekarbu anusmarne sambandh ini, merate pura bersih eksa, khususnya single jahat ini, single pura bersih ini, kalau single pura bersih ini dia ter, mata yudhya sambandh ini, deep panikide. Dijas dahana kami yudhya berlalu pada mana aku dahana kami. Apitnya yudhya sambandin dunne ikat panik dia. Apitnya penuh idea ni kebina pulang, hero ni pulang, dewa ni pulang. Yudhya kocer romantis kat, yudhya kocer jayakrahi kat. Kira apitnya mana jayakrahi katan dulu ya memang. Hebat ini tapas sih. Mama dah nak guna. Mei yudhya itu le. Berarti emak jana farsa kecik minisu kocer duka pindah. Emu suri katan dulu mama hana pernah. Mata hana pernah guna. Tamangi daruwa merdeka betulnya pada dua orang macam demam juga. Tamangge, mereka dua hal bela panadi manusia, tamangge sahodra yang berlalu, tamangge daruwa yang berlalu, tamangge amma tata yang berlalu, arah ini yang berlalu dal yang berlalu, minisuga yang berlalu hamil berlalu, eva yang berlalu hamil berlalu, dawas gana, kuda bintiru gana hilal berlalu, depette sheldhanu berlalu, kendali taraf bibi, jiwite panadha gana berlalu minisuga. Iting, ekatan taraf se, mata daya mau, daruwa arda kari lagi mau, mama mereka ni guru bersih ekhbiade, mama me. Magem sahodre aage, magem sahodri aage, jiwite bicara pida orang pertene punya, mang hak balagi kita dia. Iti mang sambandnya ni punya warta kari kaki mati. Me warta kari kaki mana dah? Me belaya berakaran pulang, ikat dia tamai. Emi ni sunte, tamangge nanti bicara, tamangge ahim bicara, daruwa dariye, amma tata sahodre sahodriya, samaran nanti yang aiti hari ini penihiri. Apit awam asih jatiya kerjite, emi ni mang penihiri ni berana, mang jadi jatiya kerjite nitab syara asih lajja utipat. Emisi illan ni, mana kau pakar ni? Emisi illan ni, tamang ke neti lece manusia, tamang ke macam sahodri ibu, samaran nanti naik dia betul. Apit ekor dinna beri nang emisi, ekor gawuran ni tu dinna beri nang, abis jatiya kiri tu bermudah istirahat. Dan negara kata dulu kita dah yudhya tiwarai, mewa bater kerana istirahat dia. Apit istirahat yang kita kiyal lah, apit biru dini sam, apit rana biru dini samaran, apit jayakrahan samaran, itu rapi kan apit biru amek. Tapi katanya tu hidup apa kami istirahat ni, mana mihaya, ugal ama otak kerana, ugal dekat samaran ni. Apik semua kita tahu tu perhati istirahat ni, mehirat ni, jalan ni, hati bahu teraya, meh bedana, hati dia agen hamba dah bingung. Apik bahu teraya single ni katanya, meh ni sulit, tamangge, es, ader niye, samarai mana waktu ni, naik dia, dini nanti kotor. Apik semua kita baik tahu tu perhati istirahat ni. Apik dah mana iye di kolam dia, kita tu buat kaiti bingung. Iye di, bahum satu kedai karnya, iye di uture, kita negatif ni sulit, dah sini saya perlu mukarum, hebat. Apik dah awal tu gana. Utara minyak sunter, tamangge gaya tu lepas panapa tu kerana hampun ini, tamangge saudara saudariya, tamangge ader niya, samar. Emin sunter, tamangge samar tu hebat kerana, jangan pengen naik kolaba bekerana. Ekter kalau naik naik je, utara tu ekteran itu ni, minyak sumbong satan kerana tamangge ini dah naik di mana ini. Iti ngapi iye kerana, ek minyak sunter, tamangge samar rumah berdiri, apa sahaya oge pada kini, apa saudara tte pada kini, tamangge minyak puli kerana. Iti ek, abis dah naik je, paruh kisah katia, kevilla kontra taya katia, lepuni kaya lak kerana. Namu dekolan kontra tapi yang mudah mudah. Oi kan dia, kita mahu gold base dahan ni ni. Oi kan dia, kita mahu Joseph Stalin, kita guru orang tu tu gosip ni kerana ni ni. Dekolan lagi ham putu ini boleh dikira bidan macam. Eh ham putu ke kontra tarikan kerana berdebat merah ni macam tawadur kita kalbel ini ni kita bidan. Insaf mahu tam mahu istilah kerana merah ni single minus tunggu. Ati besar permainan. Memoh di memasih sanggih. Merah ni sanggih lama tunggu. Bahu teraya kerana ini ati besar minus tunggu. Handa ni macam dam hari agi merah yang kengah. Single minus tunggu handa berada swimming ya. Merah berada swimming ya. Kerana Pautgil kita suatu kerana, ini sah, ini handa berminyak. Mama hari mana, mama hari ini handa berminyak. Kolam tu dihari kau dia, ini berminyak pedih. Ibu single ekat kiri kiri negara, kiri negara boleh.
ලක් තෙරණ පුවතකට එහා ගිය රටගෙන කැකුමක්